අදත්මක YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මැටි බඳුන් මෝස්තරයක් කොහොමද අඳින්නේ කියන එක. ඉතින් ඔයාලට මතක ඇති විදුලි මේස ලාම්පුව මම අඳින විදිහ ඔයාලට කියලා දුන්නා. ඒකෙදි ඔයාලා දන්නවා කොහොමද සමබරව වෙන් කරලා මෝස්තරයකකේ සකස් කරගෙන පිටපත් කරගත්තේ කියන එක. ඉතින් ඒ විදිහටම තමයි අපි මැටි බඳුන් මෝස්තරයත් සකස් කරගන්නේ. ඉතින් ඒකෙදිත් මැටි බඳුන් මෝස්තරේ සාමාන්‍යයෙන් මැදින් බෙදුවොත් දෙපැත්ත සමානයි. ඉතින් ඒ විදිහට තමයි අපි අඳින්න ඕනේ. ඔයාලා දන්න විවිධ මැටි බඳුන් වර්ග තියෙනවා. ඒ විවිධ මැටි බඳුන් වර්ග අඳිනකොට මෙන්න මේ කියන දේ දැනගෙන හිටියාම ඔයාලට නිවැරදිව ඇඳගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ කොලේ මෙහෙම සමානව බෙදාගන්න එක. ඉතින් ඔයාලා දන්න මම මෝස්තර අඳිනකොට මේ විදිහට කොලේ සමානව බෙදා ගන්නවා කියලා. ඉතින් ඔයාලට අඩිරූල පාවිච්චි කරලත් මේ විදිහට සමානව බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට කොලේ නවලා උඩිනු යටිනු පුංචි සලකුණක් දාගෙන කොලේ සම්පූර්ණයෙන් නවන්නේ නැතුව මෙන්න මේ වගේ පැන්සලෙන් ලකුණු කරගෙන අඩිරූල තියලා යා කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම කොලේ සමානව බෙදාගත්තා. ඊට පස්සේ මට තියෙන්නේ මේ කොලේට ගැළපෙන විදිහට. ඒ කියන්නේ මම මෝස්තරේ අඳින්නේ මේක එක පැත්තකට විතරයිනේ. ඒ නිසා මම මගේ ඒකකේ හදාගන්න තවත් අමතර කොලයක් අරගෙන මේ එක කොටසකට ගැළපෙන විදිහට කපලා වෙන් කරගන්නවා. ඉතින් මම එක සමාන කොළ දෙකක් තමයි මේකට ගත්තේ. ඔයාලට කැමති ප්‍රමාණයක කොලයක් අරගෙන කැමති ප්‍රමාණයකට මෝස්තරේ අඳගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ කොලේ සමානව බෙදාගත්තා. මොකද මගේ කොළ දෙකම එක සමානයි. ඒ නිසා තමයි මම මෙහෙම ගත්තේ. නැත්තන් ඔයාලා සමානව ඇඳගෙන කපා ගන්න ඕනේ. ඉතින් ඔන්න මම එක කොටසක් සකස් කරගත්තා. ඔයාලට පේනවා ඇති මගේ එක පැත්තකට සමානයි ඒ කොලේ. ඉතින් මේක තමයි මම මෝස්තර ඒකකයේ විදිහට සකස් කරගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද මෝස්තර ඒකකයේ සකස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මම හැමතිස්සෙම කියන ඔයාලට ස්කෙච් එකක් සකස් කරගන්න කියලා. ඉතින් ඒ කටුසටහනට අනුව ඔයාලට පුළුවන් ඔයාලගේ මෝස්තරේ සකස් කරගන්න. ඉතින් මම මෙන්න මේ මෝස්තරේ තමයි අඳින්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මම කොලේ මෙහෙම අරගෙන මගේ මෝස්තරේ ඇඳගන්න තමයි හදන්නේ. ඉතින් මේකෙදි මුලින්ම කරන්න ඕන ඔයාලා කොලේ සම්පූර්ණයෙන්ම මෝස්තරේ අඳින්නේ නැහැනේ. උඩිනු යටිනු අපි ටිකක් ඉඩ අරිනවනේ. එතකොට තමයි මෝස්තරේ ලස්සනට පේන්නේ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට අර අඩිරූලෙන් මම අනින ක්‍රමයක් කියලා දුන්නේ. එන්නේ ඒ විදිහට තමයි මම මේ ඇඳගන්නේ. ඉතින් මෙහෙම තියලා මම ඉක්මනින්ම මෙහෙම යා කරලා හදාගන්නවා. ඒ කියන්නේ මෝස්තරේ අඳින්න ඕනි කොටස. දැන් අපි උඩිනු යටිනු චුට්ටක් ඉතුරු කළා. ඊට පස්සේ මට තියෙන්නේ මෙන්න මේ වගේ බෙදාගෙන තියෙන කොටස් වලට. ඒ කියන්නේ අපි අර හැඩ එන කොටස් මෙහෙම බෙදාගෙන ඉන්න ඕනේ මුලින්ම. එතකොට තමයි අපිට පහසුවෙන්ම ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම මම ඉක්මනින් මගේ මෝස්තරේ අඳින්න ඕනේ කොටස් ටික, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මගේ මැටි බඳුන අඳින්න ඕනේ ප්‍රමාණය ටික තමයි මම මේ විදිහට සලකුණු කරගන්නේ. ඉතින් ඔයාලට ගොඩක් පහසුයි මේ විදිහට අඳිනකොට. ඒ නිසා මේ වගේ ක්‍රම ඔයාලා පුරුදු වෙලා බලන්න. ඉතින් ඔයාලා දන්නවා කලයක කට, ඒ කියන්නේ ඔයාලා ද්‍රව්‍ය සම්පිණ්ඩන කරනකොට දන්නවනේ ද්‍රව්‍යක කොහොමද උඩ පිහිටන්නේ කියලා. ඒ කියන්නේ මම ඔයාලට ද්‍රව්‍ය සම්පිණ්ඩන කියලා දෙනකොටත් කියලා දුන්නා ඇස් මට්ටම කියලා එකක් අපි කතා කරානේ. ඒකෙන් ඇස් මට්ටම කියනකොට දැන් අපේ මේ මැටි බඳුන අඳිනකොට ඒ ක්‍රමේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් ඇස් මට්ටමේම තියෙන විදිහට අඳින්නත්, එහෙම නැත්නම් ඇස් මට්ටමෙන් පහළ තියෙන විදිහට පේන්න අඳින්න. ඉතින් මම දැන් අඳින්නේ ඇස් මට්ටමෙන් පහළ තියෙන විදිහට. එතකොට මේ ඇස් මට්ටමෙන් පහළ තියෙනකොට කට හරිය ඇතුල් පැත්ත පේන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒ විදිහට තමයි ඇඳගත්තේ. එතකොට අපිට ගොඩක් පහසුයි මේ මැටි බඳුන ඇඳලා ඉවර කරගන්න. ඉතින් මං ඊට පස්සේ මෙන්න මේ වගේ මැටි බඳුනේ ඉතුරු කොටස් ටිකත් සමානව ඇඳගන්නවා. ඉතින් මට දැන් කටුසටහනක් සකස් කරලා තියෙන නිසා ගොඩක් පහසුයි මේක ඇඳගන්න. ඔයාලත් උත්සාහ කරන්න කටුසටහනක් ඇඳගෙන ඉවර වෙලා මෝස්තරේ අඳින්න පටන් ගන්න. ඉතින් දැන් මේ සමානව රේඛා ඇඳලා අපි මෝස්තරේ අඳින්න ඕනේ මැටි බඳුනේ හැඩය ඇඳගත්තට අපිට මෝස්තර අඳිනකොට රවුන් ගතියක් එන විදිහට තමයි අඳින්න වෙන්නේ. ඉතින් බලන්නකො මේ අඩි අඳිනකොට ඔයාලට මේ තියෙන දුර ප්‍රමාණයම තමයි අපි ඉවර වෙන තැනටත් ගන්න ඕනේ. එතකොට මේ විදිහට පුංචි වක්‍රාකාර හැඩයකට තමයි
අඩිය ඇඳ ගන්න ඕනි. මොකද අපි දැන් කට ඇඳේ උඩට පේන විදිහට, ඒ කියන්නේ උඩ පොඩ්ඩක් පේනවා අපිට කටේ ඇතුළ. ඒ නිසා තමයි අපි මේ විදිහට අඩියත් පොඩ්ඩක් රවුන්ඩ් විදිහට ඇඳගන්නේ. මොකද මේ මැටි බඳුන අඳිනකොට තියෙන්නේ පොඩ්ඩක් ඇස් මට්ටමින් පහළ පේන විදිහකට තමයි අපි ඇඳගත්තේ. ඒ නිසා තමයි අපි අඩියත් ඒ විදිහට ඇඳගන්නේ. කොහොමත් ඔයාලා මැටි බඳුන අඳිනකොට පුංචි වක්‍රාකාර ගතියකට තමයි මෝස්තර ටික ඇඳගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම ඉදිරියේදී අඳිනකොට ඔයාලට තේරෙයි ඒක. දැන් මේ කට අඳින ප්‍රමාණයටම තමයි ඒ හැඩත් පිහිටන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ වගේ ඉක්මනින් අර පැන්සල් ඉරි කිහිපයක් ඇඳලානේ මම මැටි බඳුන ඇඳගත්තේ. ඒක හොඳට පේන්න ඕන විදිහට මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. එතකොට මට ගොඩක් පහසුයි මගේ මෝස්තර කොටස් ටික ඇඳ ගන්න, වගේම මගේ මැටි බඳුනේ හැඩේ හරියටම පේන්න මට බලා ගන්න පුළුවන් මේ පෑනෙන් ඇඳගත්තට පස්සේ. ඉතින් දැන් අපි මූලික හැඩය ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට මේකට මෝස්තර කොටස් එකතු කරගන්න. ඉතින් ඔයාලට පැන්සල් ඉරි පේන වැඩි වගේ නම් මකා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඔයාලට ගාණක් නැත්නම් ඒ විදිහට තියෙද්දිම අඳින්න පුළුවන්. මොකද මකණි පාවිච්චි කරනකොට තරමක් වෙලා යන නිසා. ඉතින් මේ වගේ අපි පුංචි රවුන්ඩ් හැඩයකට තමයි, කියන්නේ වක්‍රාකාර ගතියකට තමයි අඳින්නේ. ඉතින් අපි අර සමාන වැඳගත් ඉර ඒ විදිහටම තියෙද්දි අයිනෙන් තමයි පුංචි වක්‍රාකාර ගතියක් අරගන්න ඕනේ. මොකද නැත්තම් පිටපත් කරනකොට, මේක අනිත් පැත්තට පිටපත් කරනකොට සමාන වෙන්නේ නැහැ. මැදිනුත් පොඩි උල් හැඩයක් ඇවිල්ලා දෙපැත්ත සමානව ඇඳෙන්නේ නැති වෙ යනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට කියන්නේ පටන් ගන්න තැනින් අඳින්නේ නැහැ රවුන් ගතිය. මේ මැටි බඳුනේ අවසානය වෙන තැනින් තමයි ඒ වක්‍රාකාර ගතිය අරගන්න ඕනේ. ඉතින් මම පැන්සලෙන් ඇඳගත්තට පස්සේ ජෙල් පෑන පාවිච්චි කරලා මේ විදිහට මෝස්තර එකක අඳින්න ඕනේ නිසා හරියට මෝස්තර ටික මෙන්න මේ වගේ ජෙල් පෑනෙන් මතු කරලා රේඛා ටික හදා ගන්නවා. ඉතින් ඔයාලා හොඳට බලන්න මේ මේස උඩ තියලා අඳිනකොට ගොඩක් වෙලාවට මේ වගේ මෝස්තර අඳින්න අපහසුයි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඩ්‍රෝයින් බෝඩ් එකක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට හොඳට පේනවා ඔයාලා අඳින මෝස්තරේ ඇද්දද එහෙම නැත්නම් හරියට තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා මම අර කලින් ඇඳපු ඉරි මකන්න වුණා හරියට ඇඳිලා නැති නිසා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේ අඩිය අර මම රවුමට ගාන්න මැනලා අරගත්තනේ අග කොටස. එතකොට මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේ වගේ ඔයාලා කැමති මෝස්තර කොටස් මේකට කරගන්න. ඉතින් පුංචි පුංචි මෝස්තර එකතු කරගන්න. ඔයාලා ලස්සනට අඳින්න මෝස්තර ටික මම ඉතින් මේ වගේ ලේසියෙන් අඳින්න පුළුවන් මෝස්තර කොටස් ටිකක් ඔයාලට ඇඳලා පෙන්නනවා. ඉතින් මේ මෝස්තර කොටස් අඳිනකොට සමානව අඳින මෝස්තර කොටස් රේඛා ඇඳලා ඉවර වෙලා හරියටම අඳින්න ඕනේ. ඉතින් ඒක සමාන දුරකින් මේ වගේ රේඛා ටික ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලා මෝස්තර කොටස අඳින්න ඕනේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මම මල්පෙති ඇඳගත්තාම කොහොමද ඇඳේ කියලා. ඉතින් ඔයාලා මේ මෝස්තරේ ඇඳගෙන අවසාන වෙන තැන තියෙනවනේ, එතන කොහොමත් ඔයාලට පොඩි කොටසයි පේන්නේ. කියන්නේ මැටි බඳුනේ තියෙනවනේ වක්‍රාකාර හැඩයක්. එන්නේ හැඩේ නිසා තමයි අපිට මේ විදිහට පේන්නේ. ඉතින් ඔයාලට gedara තියෙන මැටි බඳුනක් අරගෙන මෝස්තර කිහිපයක් මේ විදිහට ඇඳලා පාට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක මේසයක් උඩ තියලා ඔයාලා එක එක පැතිවල ඉඳලා බලන්න කොහොමද ඔයාලට පේන්නේ කියලා. ඉතින් සමාන්තර මෝස්තර වගේම ඔයාලට පුළුවන් මේ වගේ ලියවැල් වගේ කොටසුත් මල් මෝස්තර වගේ එකතු කරගන්න මේ මැටි බඳුනට. එතකොට ඔයාලා ඒකට කියන්නේ හැඩයක් බලන්න අවශ්‍ය නැහැ. ඔයාලා තියෙන ගැළපෙන විදිහට මෝස්තරේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේකෙදිත් ඔයාලට පුළුවන් මැටි කොට ඒ ලියවැල් වගේ මෝස්තර එකතු කර ගන්න. ඉතින් මම මේ විදිහට පැන්සලෙන් ඇඳපු මෝස්තර ටික හොඳට පේන විදිහට ඔයාලට ජෙල් පෑන පාවිච්චි කරලා ඇඳ ගන්නවා. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මම කොහොමද මෝස්තරේ ඇඳලා තියෙන්නේ කියලා. මොකද පැන්සලෙන් ඇඳහම ඔයාලට පේන ගතිය අඩුයි. ඒ නිසා තමයි මම මෙහෙම ජෙල් පෑන ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද පැන්සලෙන් ඇඳලා මකමකා ඉන්නවට වැඩිය පැන්සලෙන් කිහිප වාරයක් මෝස්තරේ හරියට එනකම් ඇඳලා ඔයාලට පුළුවන් ඉක්මනින්ම ජෙල් පෑනෙන් මේ විදිහට ඇඳගන්න. ඉතින් ඒක ගොඩක් පහසුයි මෝස්තර අඳිනකොට. නැත්තම් ඔයාලට මකණි පාවිච්චි කරනකොට ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ අඳින්න බැහැයි කියලා මම හිතෙන්නේ මකණි පාවිච්චි කරනකොට. ඒ නිසා තමයි මේ විදිහට ඔයාලට මම කියලා දෙන්නේ. ඉතින් මේ වගේ ලේසි මෝස්තර ඔයාලා යොදා ගන්න.
ලේසි මෝස්තර යොදාගත්තත් ඔයාලට සංකීර්ණ විදිහට අඳින්නත් පුළුවන්. ඉතින් බලන්නකෝ මම එච්චර මේ ගොඩක් අමාරු මෝස්තර එකතු කරගත්තේ නැහැ. පහසුවෙන්ම තමයි මේ මෝස්තර ටික ඇඳගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ඔයාලට අඳින්න පුළුවන් පහසු මෝස්තර යොදාගන්න. ඉතින් ගොඩක්ම පුංචි අය එහෙම අඳිනකොට මේ වගේ පහසු මෝස්තර යොදාගන්න. ඉතින් දැන් මට තියෙන්නේ මේ මෝස්තරේ පිටපත් කරගන්න. ඔයාලට පුළුවන් මේ මෝස්තරේ පිටපත් කරගන්න කලින් මෝස්තර ඒකකයේ පිටිපස්ස පැන්සලෙන් පාට කරගන්නත්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ, මොකද අපි දෙපාරයිනේ පිටපත් කරන්නේ. එහෙම ඇඳගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකටත් පුංචි කාලයක් යනවනේ. ඒ කාලය අපි ඉතුරු කරගෙන මේ මෝස්තරේ මේ තියෙන විදිහටම පිටපත් කරගමු. ඊට පස්සේ ඔයාලා ඒ කියන්නේ මේක ඉවරෙච්ච පෑනකින් හරි පැන්සලකින් හරි පිටපත් කරගන්න. පිටපත් කරගත්තට පස්සේ ඔයාලගේ කොලේ සලකුණු වෙලා තියෙනවනි මෝස්තරයකින් පිටපත් කරගත්ත රූප ටික. ඒක කළු ජෙල් පෑනකින් හරි පැටික්නම් මෙහෙකින් හරි ඇඳගන්න. ඊට පස්සේ අපි දැන් අනිත් පැත්තට පිටපත් කරන්න ඕනේනේ. ඔයාලට පේනවා මම ඇඳපු මෝස්තරෙත් අනිත් පැත්තට පිටපත් වෙලා තියෙනවා ලස්සනට. ඉතින් ඒ නිසා අපිට පුළුවන් දැන් මේ විදිහට සමාන වෙන විදිහට අර රේඛා ටික සමාන වෙන විදිහට හොඳට බලලා ඊට පස්සේ තමයි අපි ඇඳගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඇඳගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සන මෝස්තරයක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මීටත් වැඩිය සංකීර්ණ මෝස්තර දාලා ලස්සනට අඳින්න. මම ඔයාලට කියලා දුන්නේ මේ සමබරව ඇඳගන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි ඔයාලා මේ කළු ජෙල් පෑනකින් හරි ප්ලැටිනම් එකකින් හරි මෝස්තරේ ඇඳගන්නම කියලා අවශ්‍යයක් නැහැ. නමුත් අද මම ඔයාලට පැස්ටල් වලින් කියලා දෙන්නේ. ඉතින් මේ වගේ පුංචි මෝස්තර අඳිනකොට ටිකක් අමාරුයි පැස්ටල් වලින් ඉරි අඳින්නේ. ඒ නිසා තමයි අපි මේ විදිහට කළු ජෙල් පෑනකින් හරි ප්ලැටිනම් එකකින් හරි මෝස්තර ටික සටහන් කරගන්න ඕනේ. එතකොට අපිට ගොඩක් පහසුවෙන් මේ මෝස්තරේ පාට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕ ලෙවල් වලදී නම් මේ පැස්ටල් වලින් පාට කරනකොට ප්ලැටිනම් පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් ඒ ලෙවල් වලදී නම් ඔයාලා ගොඩක් හොඳයි පැස්ටල් වලින් නැතුව දියසායම් මාධ්‍යයෙන් වර්ණ කරනවා නම්. ඉතින් අදත් මගේ මෝස්තරෙන් ඔයාලා මොනවම හරි දෙයක් ඉගෙන ගත්තා නම් තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ YouTube channel එකට ඔයාලා අලුත් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා ඉදිරියටත් මගේ වීඩියෝ එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් දිගටම මම මේ පැස්ටල් වලින් කොහොමද මේ මෝස්තරේ පාට කරගත්තේ කියලා බලන්න.